අවසරයි ආර්යවතුන් වහන්ස. මට දැනගන්න ඕන මේ දැන් ඔය භූතයෝ පෙරේතයෝ ඔය දේවාල් වලින් හිර කරලා බෝතල් වලට දාලා මේ බන්ධනය කරනවා. එතකොට මේ අපි කැපකොට පින් දෙනකොට ඒ අයට ඒ පින් ගන්න පුළුවන්ද? හරියට කැපකොට පින් දුන්නොත් ගන්න පුළුවන්. ගන්න පුළුවන් වුණොත් ඔය බෝතල් වල බැඳක් මූදල දැම්මත් අරවකලත් මේවකලත් මිදි නිදහස් වෙන්නත් පුළුවන්. තව එකක් ආරියන්තු වහන්ස, දැන් මේ තමන්ගේ හිත කියවනවා වගේ වෙන භාෂාවක් කියනවා නම් ඒ විඥාන ශක්තියක් ඇතුල් වෙලා ඒක සමහර විට මොකක් හරි ඉතින් ඒක ඕම උංගක් ඔය භූත කට්ටඩියෝ ආවේශ වෙච්ච මිනිස්සු බොරුවට වෙන වෙන භාෂාවන් වලින් වෙන වෙන ඒවල් කියනවා. ඒවා මේ ධර්මයක් නෑ. ඒවා නිකන් මොන හරි ඔය කියනවා. එතකොට අර සාමාන්‍ය නොදන්නා අඥාන මෝඩ පෘථග්ජන මිනිස්සු මේවට රැවටෙනවා. අර වෙන මොකක් හරි භාෂාවෙන් කොහෙන් හරි ඔය පරණ පොතක තියෙන මොන හරි යන්ත්‍රම් මන්ත්‍රයක් හරි මොකක් හරි පාඩම් කරගෙන ඔබට නොතේරෙන භාෂාවකින් කතා කරනවා. ඒක මලයාලම් භාෂාවෙන් කතා කරනවා. ඒකයි කරන්නේ. ඒවා මේ ව්‍යාපාර. ඒවා මේ ඔබව මුලා කරන්න කරන මේ ව්‍යාපාරික වැඩ. දීර්ඝායසම ලැබේවා. ගෞරවනීය අරිහත්තුන් වහන්ස, පින් කුසල් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔව්. පළවෙනි ප්‍රශ්නේට මම හිතන්නේ ඔබ වහන්සේ ඉදිරිපත් කළ පිළිතුරු මට ලැබුණා. මොකද්ද ඒ පළවෙනි ප්‍රශ්නේ? පින් කුසල් බවට පත් කරගන්න වෙනත් අයට කැපකොට අනුමෝදන් කිරීමෙන් පමණක්ද කියන එක? නෑ, පින් පවරා පිහිටුවා අනුමෝදන් කිරීමෙන්, පින් දීමෙන්, පැතිරවීමෙන් පින කුසලයක් බවට පත් වෙනවා. පින් අනුමෝදන් කිරීමෙන්, පින් පැවරීමෙන්, පින් දීමෙන්, පින් පතුරා පිහිටවීමෙන් කුසලයක් බවට පත් වෙනවා. ඒක විතරද ක්‍රමය? නෑ, අත්හැරීමෙනුත් පින අත්හැරීම, පුණ්‍ය පාප පහිනස්ස කිරීමෙනුත් කුසලයක් බවට පත් වෙනවා. හොඳයි. රාගෙන් දේසෙන් මොහෙන් මිදී නිදහස් වෙන විදියට කටයුතු කළත් පිනක් කළා, ඒකත් කුසලයක් බවට පත් වෙනවා. කුසලස්ස උපසම්පදා. රාග දේස මොහ කියන කෙලෙස් පහදා ඉවත් කිරීම, හිතෙන් අයින් කිරීම, ඒවා කුසලක්ෂ උපතම්. හොඳමයි අරහතුන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, මේ යමෙක් අනුස්සති වැඩීම කළ යුත්තේ මේ මොන මට්ටමේදීද කියලා? ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සෝවාන් ඵල අනුගාමිකයෙකු වීමට අනුස්සති වැඩීම කළ යුතුද? එහෙම නැත්නම් සෝවාන් මාර්ග අනුගාමිකයෙක් පත් වුණාට පස්සේ? ඔව්, ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. පෘථග්ජන මිනිහෙක් මේ දහම ඇහිලා මේ බණ අහලා මේ භාවනා වැඩසටහනට හෝ ධර්ම දේශනාවකට අහලා තමන්ගේ හිත පිරිසිදු කරගන්නත් අනුස්සතිය වඩන්න ඕන. තේරුණාද? එහෙමයි. අර ගේහසිතං උපේක්ඛාවෙන් කාමේහි විවිච්ච, පාපේහි අකුසලේහි විවිච්ච කියන තත්වයට පත් වෙන්නත් අනුස්සතිය වඩන්න ඕන. සෝතාපන්න මාර්ගය අහලකවත් නැහැ. එහෙමයි. සෝතාපන්න මාර්ගයට පත් වූ පුද්ගලයාත් දැන් සෝතාපන්න මාර්ගයටවත් අහු නොවි ධර්මය තේරු යම් තාක්තුරට තේරුම් ගත්ත පුද්ගලයාටත් අනුස්සති වඩන්න පුළුවන්. සෝතාපන්න මාර්ගයට පත් වූ පුද්ගලයාටත් අනුස්සති හතර නිවැරදිව වඩන්න පුළුවන්. සකදාගාමි අනාගාමි අරිහත් තත්වයේ මාර්ග හතරේ ඉන්න පුද්ගලයාටත් අනුස්සති වඩන්න පුළුවන්. අරහත්ත්වයට පත් වූ බුදුහාමුදුරුවන්ටත් අරහතුන් වහන්සේටත් අනුස්සති අවශ්‍යයි, අනුස්සති වඩන්න ඕන කියලා සූත්‍ර ධර්ම විස්තරක ඒක ධම්ම වර්ගයේ තියෙනවා. බුදුහාමුදුරුවොත් අර පාරිලෙය වනයේට ගියාම ඊට පස්සේ මාස දෙකක් ඇහිලා මාස දෙකක් ඉඳලා ආවහම ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේ මොකද්ද වැඩුව භාවනා? බුදුහාමුදුරුවත් කිව්වා මාත් මේ අනුස්සතිය වැඩුවේ. මේක ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයාට නිකාම මේ කාම මේ නිකම්ම උපේක්ඛාවට පත් වෙන්නත්, සෝතාපන්න මාර්ගයේ පුද්ගලයාට ඒකෙන් ඉහළට යන්නත්, සකදාගාමි අනාගාමි පුද්ගලයාට අරහත් මාර්ගයට පත් වෙන්නත්, අරහත් පුද්ගලයාට නිවන් දකින්නතුරු සබ්බූපදීපටින අර සෞපදිශේෂ නිබ්බාණයෙන් පිරිනවන් පානතුරු මේ අනුස්සති හතර ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු කියපු කතාව තමයි ඕනේ.
අනුස්සති හතර තමා බුදුහාමුදුරුවෝ දුන්න එකම කර්මස්ථානය සියලු දෙවි මිනිසුන්ට. එහෙම යරිතුන අසීත් මට ඉතාමත්ම පැහැදිලි වුණ පිළිතුර. ඊළඟ ප්‍රශ්නය මගේ තියෙන්නේ මේ සෝතාපන්න ඵලයට පත්වීමට බුද්ධ ශක්තියට අනුගත විය යුතුමද නැත්නම් මේ පහසුවක් උපනිශ්‍රයක් වෙනවද? අනිවාර්යයි. ඒක අනිවාර්යයි. දැන් උදාහරණයක් හටියට ගත්තොත් අපේ සිදුහත් බෝසත්තුමා සුද්ධෝදන මාලිගාවෙන් දිමුලාගෙනින් පිට වෙලා අවුරුදු 6ක් හැම තැනම රටේ ධර්මය හොයාගෙන දහම හොයාගෙන නිවන හොයාගෙන ගියා. එහෙමයි. කිං කුසල ගවේෂි කියලා ආර්ය පරිශ්‍රණයක් කළා. හැබැයි බුද්ධ ශක්තියට අනුගත වුණේ නැති බව බුදුහාමුදුරුව කිව්වා. ඊට පස්සේ කොහොම හරි අවුරුදු 6කට පස්සේ ධර්මතාවයේ මතුවෙච්ච වෙලාවේ ඔය කියන හිරිවැඩුන්නේ සිරි වැඩ උන්න බෝධීන් වහන්සේ තියෙන රමණීය භූමියට ගිය මොහොතේ අර මේ නුග රුකගාවදී කිරිබද්ධානේ සුජාතා දේවියගෙන් පිළිහරගෙන පාත්‍රේ පා කරපු මොහොතේ බුද්ධ ශක්තියට අනුගත වුණා. අන්න ඒ මොහොතේ එදා රැ බුද්ධත්වයට පත් වුණා. මෙතෙක් කල් අවුරුදු 6ක් කොතෙන්ද යන්න බැරි වුණා. බැරි වෙලාවත් අවුරුදු 6ක් තව අවුරුද්දක් දෙකක් ගියා නම් ඒත් බුද්ධත්වයට පත් වෙන්න බෑ. ඔයිට ඉස්සෙල්ලවතෙන්ද ගියා නම් බුද්ධත්වයට පත් වෙනවා. මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා මේක මේක අත්‍යවශ්‍ය දෙයක්. බුද්ධ ශක්තියට අනුගත වීම කියන්නේ සියලු අතීත බුදුවරුන්ගේ මනෝමය කායන්ගේ ශක්තියට අනුගත වීම. ඒ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන්ගෙන් වර්තමාන තත්ත්වයේ බුදු වෙන්න අවශ්‍ය වෙන ශක්තියක් ලැබෙනවා. ඒකයි අනුගත වෙනවා කියන්නේ. ඔබ සියලු දෙනාත් මොන තරම් ආගමක් ඇදහුවත් ධර්මයක් තේරුම් ගත්තත් අනුස්සති වැඩුවත් හොඳ පින්කම් කළත් කුසලයේ වැඩුවත් මොනවා කළත් බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් ඒක බොටල් නෙක් එකක්. ඒක එතෙන්ට ඒක ඒ බාධකෙන් ඉවත් වුණේ නැත්නම් මගඵල ලබන්න සෝතාපන්න ඵලයට සකදාගාමි අනාගාමි හැබැයි එකවරයි කරගන්න. මේක අත්‍යවශ්‍ය අනිවාර්ය එකවරක් කරගත යුතු දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පිළිතුර මට ඉතාමත්ම වැදගත් පිළිතුරක්. මොකද මේ ඒ අනුගත වීමේ අවශ්‍යතාවයේ මම කිසිම දවසක දැන් මෙහෙම අනුගත වෙනවා කියන්නේ ඔය බෝධීන් වහන්සේ ගාවට හරි ඉසිම්බැස්ස ගල ගල ගාවට හරි බුදුගල ගල ගාවට හරි බඹරගල ගල ගාවට හරි අනේක නෙමෙයි. ඒකට ඕනේ මිනිහෙකුට යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සද්දා ඉන්ද්‍රිය සද්දස්ස කුල පුත්තස්ස කියන தത്വෙට පත් කරගන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? හේතුඵල ධහමට බහාගලපා ණයමිණයට සසඳා තමන්ගේ හිතට අරමුණු වන දේ අනුස්සති වැඩිමෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියන தത്വය තේරුම් ගන්න. චක්කුන් උදපාදි වෙන්න ඕන. ධම්මැස පාදෙන්න ඕන. ධම්මැස පාදගත් පුද්ගලයාගේ සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. අන්න සද්දා ඉන්ද්‍රිය මතු වූ ගමන්ම සද්දස්ස කුල පුත්තස්ස සද්ද වස්සානි වෙනවා. අන්න බුද්ධ ශක්තියට අනුගත වුණොත් සෝතාපන්න ඵලයට පත් වෙනවා. නැතුව පෘථග්ජන දැන් එතන ඉන්නවා. අපි ගම්කෝ මේ හිරිවැඩුන්නේ බෝධීන් වහන්සේ ගාව ඉන්නවා මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන හාමුදුරුවම මහණ වෙච්ච. එහෙමයි ස්වාමීන් වහන්සේ. කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. බුද්ධ ශක්තිය විශ්වාස කරන්නේත් නැහැ. මේ කේන්ද්‍රය විශ්වාස කරන්නේත් නැහැ. තව කල්ප කාලයක් ඔතන වැඳ වැඳ බුදු බුදු බුද්ධ පූජා පවත්ව පවත්ව ගාත ගා හිටියට බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ. එතන ඉන්න මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණය. එතන විනාශ කරන්න යනවා මිසක් මේ යන මිනිසුන්ට උදව්වක්වත් කරන්නේ නැහැ. එතකොට මම පරිපූර්ණ කළ ගත යුතු කාරණා කීපයක් තියෙනවා. එතෙන්ට ඒ ස්ථානයකට ඒ උතුම් ස්ථානයකට ගියත් පරිපූර්ණ කරගන්න යුතු කාරණා ටික මේ බණ අහලා තේරුම් ගන්න ඕනේ. තමන්ගේ සද්දා ඉන්ද්‍රිය මතු වෙන ඕනේ. ධම්මැස පාද ගන්න ඕනේ. ධම්ම චක්කුන් උදපාදි. ඊට පස්සේ තමයි ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි වෙන්නේ. මේක අමතර ප්‍රශ්නයක් ස්වාමීනි.
ඒ දහම් මැස පහළ වුණා කියලා තමන්ට තේරෙනවා. තමන්ට තේරෙනවා. තමන්ටම තේරෙනවා. තමන් තුළම වෙනසක් ඇති වෙනවා. හා හා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක්ම තමන්ට පහ ඇති වෙනවා, මතු වෙනවා. හරි හරි හරි. ඊළඟ ප්‍රශ්නය අරියතුන් වහන්සේ නිවන් පූර්ණේ වීමට මේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකම අවශ්‍යද? මොකද්ද? නිවන් පූර්ණේ වීමට ඔව් චේතෝ විමුක්තියයි ඔව් ප්‍රඥා විමුක්තියයි දෙකම අවශ්‍යයි. චේතෝ විමුක්තිය ලැබෙනවා. චේතෝ විමුක්තියනුත් මිදී නිදහස් වුණාම ප්‍රඥා විමුක්තිය ලැබෙනවා. ආ ධානයක් ලැබෙනවා. ධානයනුත් මිදී ධාන නිස්සය සූත්‍රය දේශනා කළේ, කායගත අසති සූත්‍රය දේශනා කළේ, තව සූත්‍ර ගණනාවක් පුද්ගල සූත්‍ර 17ක් දේශනා කළේ ධානයනුත් මිදී නිදහස් වෙන්න. ආහා, එතකොට ස්වාමීන් වහන්සේ මෙහෙම හිතුවත් හරිද? මේ දැන් ඒ චේතු විමුක්තිය තත්ත්‍ය අවශ්‍ය නිසා ආර්ය දහන් ලබා ගැනීමත් අවශ්‍ය කියලා දෙයකින් අදහස් වෙන්නේ? ආර්ය දහන් නැතුවත් මගඵල ලැබලා අරහත් වෙන්න පුළුවන්. දැන් බාහ්‍ය ධාරීතුමා, සන්තති අමාත්‍යතුමා, පුක්කුසාති රජුරෝ ධ්‍යාන ලැබුවේ නැහැ. සිල්ලක්කේ නැහැ. සිල්ලක්කේ නැහැ. බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා විතරයි අරහත් ත්වයටම පත් වුණා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ආහ්, එතකොට ඒ ක්‍රමයේදී චේතු විමුක්තියට පත්වීමත් අවශ්‍යම නැහැ නේද? අවශ්‍යම නැහැ. ඒක ඒ ක්‍රමයේ එකක්. ඒක ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමයෙන් අරහත් ත්වය. අර ක්‍රමය මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමය එකක්. ඒ ක්‍රමය මේ අනුස්සති බඩලා මගපල් ලැබලා නිවන් දැකීම. ආහ්. අර බාහ්‍ය ධාර්මීයතුමා, සන්තති අමාත්‍යතුමා, පුක්කුසාති රජුරෝ ඒගොල්ලෝ මේ පෙර කරපු පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඒගොල්ලන්ට බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුව ගමන් ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංකේයන උද්දච්චේ විගා ඝාතනය කළා. එහෙමයි. උද්දච්චේ ඝාතනය කළාම එකපාරට අරහත් ඵලයට පත් වුණා. ඒකට සතියක් යන්න ඕනෙත් නැහැ. බාහ්‍ය ධාර්මීයතුමාට ගියේ විනාඩි 2යි, සන්තති අමාත්‍යතුමාටත් විනාඩි 2යි ගියේ. ආහ්, අරහත් ත්‍ත්වයටම පත් වුණා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේක පැහැදිලි කිරීම ගැන ටයිම් මම අහන්නේ. එතකොට දැනට අඩුගානේ සෝවන් ඵලයටවත් පත් වෙච්ච නැති කෙනෙකුට මේ ගැන එච්චර කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නෑ, එච්චර කරදර වෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ ඔක්කොම නැහැ. ඉස්සෙල්ලා කොහොම හරි මේ සතර ගමඨාන් බදලා මේ ditthiya අයින් කරලා ditthin උජුම් කරෝටි වෙලා දසනේ දසනා සම්පන්න වෙන්න. එතකොට බුද්ධ ශක්තියට අනුගත වුණාම, සද්දස්ස කුල පුත්‍රස් වුණාම ඉතුරු ටික අනුසතිය වඩනකොට සිද්ධ වෙයි. හොඳයි, එහෙනම් අපි දැන් වෙලාව ප්‍රමාද වුණා.